मटत कसला गिये है टींगत पदला मतक वेतिनम तामत हिता त्रिदेनवा ताल एहने ताल टपातती अन्ने माल पदिने मैंने के ताल पाने लिटिल स्टार वेदिका वाते का इसर रिकॉर्डिंग सोल्ट गुड़ा किनावने लिटिल स्टार के तो कोट कंडायम गीत तीन कोट प्रोग्राम सोल दी स्टूडियो वाल्ट अनंतवत त्यान ඉතින් ඔහොම ඔහොම යනකොට ඉතින් පොඩ්ඩක් අර ඒ ආසාව කියන එක චුට්ටක් චුට්ට චුට්ට එන්න ගන්නවා ඉතින් පොඩ්ඩ අර අර වොයිස් කරනවා අර එහෙම වොයිස් කරනවා මේ රෙකෝඩ් කරනවා සින්දුව හැදෙනවා අපිට ආවෝ අපි කියපුව අපි අහනකොට ඉතින් මේ එහෙම චුට්ටක් ආසාවක් ආවා ඊට පස්සේ තමයි ඔක පොඩ්ඩක් මේ කම්පියුටර් ලැප් එකක් තිබුණා එතකොට මේ එකෙන් චුට්ට චුට්ට බලලා මොනවද මේ YouTube එකේ ගහලා බලනවා මොනවද කොහොමද හදන්නේ සින්දු මොනවද මෙහෙම කරන්නේ එහෙම එහෙම ඉතින් බලලා කොහොමරි ඒක තනියම තමයි මම ඉගෙන ගන්නෙ මම ඉස්සර ප්ලේ කරා හෝටෙල්ස් වල එහෙදි මට මම ප්ලේ කරේ එකෝඩියන් එක ඉතින් මට ඒ තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න හින්දා එකෝඩියන් එක ප්ලේ කරන්න එපා කියලා එක පාට පොඩි කේස් එකක් දැම්මා කිසි කෙනෙක් ඊට පස්සේ මේ ඉතින් මට ප්ලේ කරන්න විදිහක් තිබෙන මම ඒතර ගිටාර් ගහන්න දන්නේ නැහැ මගේ යාළුවෙක් ළඟ තිබ්බා මැන්ඩලින් එක මම හිතාගත්තා හරි එකෝඩියන් එක ගහන්න එපා කියන්නේ ඔයා මම අද ප්ලේ කරන්නම් කියලා අර මැන්ඩලින් එක ඉල්ලගෙන හවස මට හම්බුනේ මැන්ඩලින් එක තුනට විතර රෑ 7ට හෝටල් එකේ මම අර එකෝඩියන් එක ගහව සින්දු ටික ඔක්කොම මැන්ඩලින් එකෙන් ප්ලේ කරා ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින් මගේ හිටපු බෑන්ඩ් එක තමයි සීරියස් එතකොට ඔව් අපි බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ මම අහම්බයක් එක අපේ ඉනේෂ් සහෝදරයත් මතක් කරනවා නේද ඉතින් එයා බෑන්ඩ් එක පටන් ගත්තා සා ඊට පස්සේ මට ආරාධනාවක් ලැබුණා ප්ලේ කරන්න එන්න කියලා මට බයත් හිතුණා ඒක පාට කොහොමද මම මේක කිසිම අයිඩියා එකක් නැහැ ගිහිල්ලා කොහොමද කරන්නේ ඊට පස්සේ යාළ කිව්වා නෑ වම එන්න මල්ලි අපිට ඉතින් අත්දැකීම් තියෙනවනේ යාළට මෙහෙම කියලා ඉතින් කොහොම හරි ඉතින් වාසනාවකට අපිට හුරුයි හේතුව මේ අපි අපිත් එක්ක දෙරණත් එක්ක බොහොම නැකම් තියෙන කෙනෙක් ඉතින් ඔහුගේ දක්ෂතාවයන් එක්ක අපි දැක්කා කොහොමද සින්දුවෙන් සින්දුවට වෙනස් කරගන්නේ ඊට පස්සේ සින්දු කියන්න එනවා ඊට පස්සේ සංගීතය නිර්මාණය කරන කෙනෙක් බවට පත් වෙනවා සංගීත ඒ කියන්නේ අධ්‍යක්ෂකවරෙක් බවට පත් වෙනවා ඉතින් අර එක තැනකට හිර වෙලා නැහැ ඔහු දක්ෂතාවයන් හොයාගෙන ගියපු කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් රෙජිස්ට්‍රා වේදිකාවෙන් අපි අඳුරගත්තේ දැන් අද වෙද්දි ඒ වේදිකාවෙන් අඳුරගෙන වැඩ ලිටල් නැහැ දැන් අද පොඩ්ඩක් වෙනම තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දෙනුවන් කෞෂික. හයි බෝන් සුබලුත අවුරුද්දක්. හයි බෝන් සේවය. රයිට් ඒකම ඊට පස්සේ හරියටම ෆේස් ටු ෆේස්. සෙන්ටර් එකේ අපේ මැද්ද මැදි මැදි පෙළේ අපි තියන්නේ. අපි සම්බන්ධ කරගත්ත මොහොම මේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පළවෙනි වතාවට. අපිට ආඩම්බරයි ඔබ සම්බන්ධ කරගන්න ලැබුණේ ගැන. මොකද මේ අපි දන්න කියන අපි ආස කරන අපි අහන්න කැමති හඬක් සහ මේ හැම ගීතයක්ම එක හා සමානව ඒ කියන්නේ රිලීස් කරපු සෙනින් කට්ටිය ටග් ගාලා වැඳ ගන්න විදිහට වාටපත් වෙනවා සහ මහුත් හරි දක්ෂයි මං ආස කරන මේ මේ සංගීත භාණ්ඩයක් මහු ප්ලේ කරනවා ඒක මං හරි හරි මාසයි මොකද ඒක අහන් ඉන්න අර හිත නිවෙනවා ඒ තරම් ලස්සනට ප්ලේ කරනවා ඉතින් නලින්දයි අදවසේ අපි සම්බන්ධ කරගත්තා අයිබෝන් සුබලුත අවුරුද්දක් අයිබෝන් සුබම සුබලුත අවුරුද්දක් වල දෙන්නටම හැමෝටම
හරි ඊට පස්සේ එහා කොනට යද්දි අබැයි මටත් ගස්සලා ඉන්න. ඔයාලට ගස්සලාද? එහෙම වෙන්න විදිහක් නැහැ. රයිට් ඉතින් අපි සම්බන්ධ කරගත්තා දැන් මේ කාල සීමාවේ අපිට ටිකක් වැඩිපුරයි නේ මම මේ ගීතය ගැන ලොකුවට කතා කරන්නේ නැහැ මං ඒක වාරද වෙනවා. මම දන්නවා මොකද මේ ඒ ගීතය ගැන කතා කරනවා නම් අපිට රෝෂන් ගැනත් කතා කරන්න වෙනවා. පද රචනයෙන් රෝෂන් සම්බන්ධ වෙලා තියෙන. එතකොට ෂේනු කල්ප තමයි අද අපිත් එක්ක ඉන්නේ මටත් ගස්සලා ගීතය කිය. විස්තර තියෙන අහගන්න. සුබලුත් අවුරුද්දක්. අයිබෝන්. ඔයාලා දෙනටත් හැමෝටම සුබම සුබලුත් අවුරුද්දක් වේවා. ඔරයිට් එහෙනම් අපි කතා වාරේ පටන් ගන්නවා නලින්දයගේ. මට රස ටිකක් තියෙනවා කියලා කිව්ව අහන්න. නලින්දය ගැන කතා කරන්නද? හැමෝම ගැන කතා කරන්න තියෙනවා. හරිකමක් නැහැ. නලින්දය කියන්නකො මුලින්ම මොකද්ද මේ දවස්වල වෙන වැඩසටහන් මොනවද? ඒ වගේම මතක් කරන්න ඕනේ අපි මේ කාලයක් තියෙවි ගීතයත් එක්ක නලින්දය ගැන ගොඩක් කතා බහට ලකුණා මෑතකදී. ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? සහ මේ දිනවල කොහොමද වැඩ සිද්ධ වෙන්නේ? වෙන ගීතවලට නම් අපිට ප්‍රසංග වේදිකාවත් එක්ක ලැබෙන ප්‍රතිචාර වෙනස් දැන් ප්‍රසංග වේදිකාවක් නැති නිසා අතරම ෆෝන් එකෙන් Facebook එකෙන් Instagram එකෙන් ගේමින් එන ප්‍රතිචාර තමයි දැන් අපිට විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ ඒත් එක්ක බැලුවාම ඒක නිදහසේ අපි දැන් අහනවා ඒ ප්‍රතිචාර අහන්න වෙලාව තියෙනවා අතරම ඒක නිසා දැනෙනවත් වැඩි මගේ අනිත් ගීත වගේම අතරම ඒකත් සමහරවිට ගියා කොච්චර කාලයක් ගතද ඒ කියන්නේ මීට කලින් එකතු කර ගීතය බවට පත් වෙන්නේ පුංචි කැල ගීතයද ඊට පස්සේද මේ ගීතය එන්නේ මාස කීයක් වගේ ගතද නෑ සත්තයි කියලා ගීතය ආ සත්තයි ගීතය පස්සේ සත්තයි මාස 8කට වැඩි මං හිතන්නේ ගත්තා. ඒ කියන්නේ සින්දුව කරන්න ඕනේ කියලා ප්ලෑන් කරාට අපිට ඒ සැලසුම් වලට යන්න විදිහක් තිබ්බේ නැහැ. රටේ තත්ත්වෙත් එක්ක. ඒක නිසා ඊට කලින් මට ආව ගීත තුනක්. ඒ තුනෙන් ඒ තුනම මම මට සෙට් නැහැ කියලා අයින් කරලා ඊට පස්සේ සිලෙක්ට් කරගත්ත සින්දු තමයි කාලයක් තියෙවි. ඊට පස්සේ මේ අපේ හෂාන් තිලින මේ කාල සීමාවේ මේ ලොකු හිට් එකක් කරගෙන හිට් එකක්. ඉතින් එයාත් එක්ක මම ගත කරා මං හිතන්නේ දවස් දෙකක් විතර. ඊට පස්සේ මට ඕන විදිහට එයා වෙනස් කරගන්න මට ඕන තරම් අවසර මේ වද රචනය දම්මලගේ ප්‍රසන්න දම්මලගේ. ඔව්. ඉතින් එයාත් එක්ක මම ඇත්තටම සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද වචන ටික ඕකේ එතනින්. එද්දිම වැඩේ ඕකේ වුණා. ඉතින් මේ හෂානුයි මල්ලී මයි දැන්න සෑහෙන ෆයිට් එකක් දාලා දෙන්න ඉතින් ලොකු 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 හොඳ වැඩක් එළියට ගත්තා. හිල්ල එළියට ගත්තා ඉතින් විසිල් ගහලා දවසම ගත්තා වැඩේට. රයිට්. ඔහොම තමයි නලින්දාගේ අලුත්ම ගීතය ගැන අපි කතා කරේ. ඊට පස්සේ අපි යනවා දෙනුවන්ගේ පැත්තට. දැන් දෙනුවන්ගේ පැත්තට යද්දිත් පහුගිය කාල සීමාවේ මම දැක්ක මේ TikTok වල සෑහෙන පෙරලියක් කරලා තිබ්බා. ඊට පස්සේ කට්ටිය බලාගෙන හිටියා කවද්ද මේ වැඩේ මේ දේ කාගේද මේ වැඩේ කියලා මුලින්ම කල්පනා කර කර හිටියා. ඊට පස්සේ පොඩි ඉංගියක් මම දැක්ක දීලා තියෙනවා දෙනුවන්. ඊට පස්සෙත් ටික දවසක් ගත්ත සම්පූර්ණ වැඩේ එකතු කරන්න කියනකො පොඩ්ඩක් ඒක නබේ කොහමරි වැඩේ එළියට දානත් මට පොඩ්ඩක් පරක්කු වුණා මේ හිතාගෙන හිටපු විදිහ නැති පොඩි පොඩි ප්‍රශ්න එක්ක මේ කොහමරි අපේ ආදරණීය අම්මා ගැන තමයි ගීතේ හැදුනේ මුලින්ම ඉතින් TikTok එකේ කට්ටිය බාරගත්තේ වැඩේ යාලට ලස්සනට දෙන්න පුළුවන් වුණා ඉතින් බොහොම මහන්සිලා කරපු නිර්මාණයක් මේක කවුද පද රචනය කරේ උමේෂ සේවන්දිනගේ ඒ වගේම වීඩියෝ එක අපිට මේක මේ දෙනුවන්ගේ ආරාධනාවකටද ලියුණේ කියන්නේ මෙන්න මේ සින්දුවට මෙහෙම වචන ටිකක් මට ලැබිච්ච වචන ටිකක් ඔය ගීතේට කියන්නේ ගොඩක් වචන ලියුණා අපි මේක කියලා බලමුද මේක කියලා බලමුද සෑහෙන වචන මේ කියන්නේ අන්තිමට මට සින්දුව පැටලෙන තරම් වචන ටිකක් ලියවනවා ඊතන හොඳම වචන ටික අන්තිමට හම්බුණා කොහොම හරි අහම තමයි නිර්මාණය වෙන්නේ පොඩක් කියමුද කියමු මං කැමති මොකද මේ හැමෝම අඳුරගත්තේ අර දුරදිග නොබලාගෙන ඒක ඒ වචන ටිකෙන් තමයි ටක් කළා මේක අල්ලගත්තේ කටි පොඩක් අහමු දුරදිග නොබලා මං වැරදිත් කරන්නැති හිතරි දෙන්න වචන කියලා ඔබ හඬන්නැති දුරදිග නොබලා මං වැරදිත් කරන්නැති හිතරි දෙන්න වචන කියලා ඔබ හඬන්නැති මගේ දුකේ මට වඩා ඔබ තැවෙන්නැති ජීවිතේ මගේ නමින් කැප කරන්නැති මට දුන්නේ ආදරේට තාමනය ඇති මා ළඟ හිටියා අම්මා ළඟ හිටියා අම්මා ඔයා
ලස්සනයි. හරිම ලස්සනයි නේද? ඒ කියන්නේ අර වෙනස් දැන් අම්මා තාත්තා මේ මවුගුණ මේ දේවල් ගායනා වෙනවා. ඉතින් මෑත කාලේදී ආපු මම හිතන්නේ හරිම වටිනවා. තරුණ පරපුරනේ නහන හොඳ හඩක් එක්ක එකතු වෙන වචන ටිකක් ලස්සනයි වැඩි. රයිට් ඊට පස්සේ අපි හරනවා. අපි ෂේනු කල්පදියා. ගස්සගලා හරමු ෂේනුගේ පැත්තට. ෂේනුගේ මුලින්ම ඉතින් අහන්න තියෙන වෙන මුකුත් නෙමෙයි. මේ ගීතය ගැන තමයි අහන්න තියෙන. මටත් ගස්සලා ගීතේට අපි දැක්කා අතිශයින්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි මටත් ගස්සලා ගීතේ ගැන. රෝෂන් දිහා ඉවිට බලනවා කියන ගම. රෝෂන් අය තමයි මේ වැඩේ මට කතා කරේ සහ නාද ක්‍රියේෂන්ස්. ඉතින් අහම්බෙන් ලැබුණ වැඩක් කොහොමත් වෙනසක් කරන්න හිතාගෙන හිටියේ මම. වෙනස් සින්දුවක් විරහ ගීත දෙකක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක වෙන වෙනසකට යන්න ඕනකම තිබ්බා. ඉතින් වාසනාවකට සින්දුව ලැබුණා. ඉතින් ඒක මාර විදියටම ජනතාව වැළඳගත්තා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන. ඔරයිට්. එතකොට මේ දැනගන්න කැමති දැන් සාමාන්‍යයෙන් මේ කාල සීමාව විශේෂයෙන් ටිකක් සංගීත කණ්ඩායම් වල පොඩි අර්බුද ගණනාවක් තියෙනවා කියලා ගොඩක් අය කතා වෙනවා. මොකද මේ කාල සීමාවේ දැන් රටේ තියෙන තත්ත්වෙත් එක තවමත් මේ ප්‍රසංග වේදිකාවට ඉඩ හම්බ වෙලා නැහැ. කොහොමද බෑන්ඩ් එකේ තත්ත්වය මේ වෙද්දි? සංගීත කණ්ඩායම් පැත්ත ගැන කියන්න ඕනේ. ඉතින් අපි දැන් අවුරුදු දෙකක් කොරෝනා වලට කලින් අපේ පාස්කු ප්‍රහාරය ඒකත් එක්ක තමයි සංගීත ශාස්ත්‍රයට මේක බලපෑවේ. ඉතින් අවුරුදු දෙකක් අපි ඉතින් එක දිගට මේ විදියට එනවා. අපි ඉතින් දිගටම මේ වැඩේ ඉතින් වීඩියෝස් දාලා මිනිස්සුන්ගේ මතකෙ ඉන්නවන හින්දා ඉතින් අපි කරගෙන යනවා. ඉතින් අමාරුයි හැමෝටම. මොකද දැන් හැමදේම ආරම්භ වෙලානේ තියෙන්නේ. ඒකත් එක්ක සංගීත ශාස්ත්‍රය විතරයි තාම එහෙම නැවතිලා තියෙන්නේ. ඉතින් ඒක හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් මම ඇතුළු මේ සංගීත ශ්‍රේෂ්ඨ කලාව කලා ශේෂ්ඨ ඉන්න හැමෝටම ප්‍රශ්නයක්. ඉතින් බෑන්ඩ් එක පැත්ත ඉතින් කරගෙන යනවා අමාරුවෙන්. රයිට්. දෙනුවන් සාමාන්‍යයෙන් දැන් ගායන ශිල්පියෙක් වගේම දැන් සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියන කාරණා දෙකේම ඉන්නවා. දැන් කොහොමද සාමාන්‍යයෙන් දැන් මුලින්ම ඇත්තරම දැන් අපි දැක්කේ ලිඩ්සා වේදිකාවෙන් ගත්තන් පස්සේ මේ 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 අර ගායන ශිල්පියෙක් කියන කාරණය විතරයි. කොහොමද මේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් කියන දැනට ආවේ? කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ඒ පැත්ත ගැනත් හැදෑරීමක් කරාද? ඔව්, ඒක සිද්ධ වෙන මෙමය සං ලිඩ්සා වේදිකාවත් එක්ක ඉස්සර රෙකෝඩින්ග්ස් වලට ගොඩාක් එනවනේ. ලිඩ්සා එකේ එතකොට කණ්ඩායම් ගීත තියෙනකොට ප්‍රෝග්‍රෑම්ස් වලදී ස්ටුඩියෝ වලට අනන්තවත් යනවා. ඉතින් ඔහොම යනකොට ඉතින් පොඩ්ඩක් අර ඒ ආසාව කියන එක චුට්ටක් චුට්ට චුට්ට එන්න ගන්නවා. ඉතින් පොඩ්ඩ අර අර වොයිස් කරනවා, අර වොයිස් කරනවා, මෙහෙ රෙකෝඩ් කරනවා, සින්දුව හැදෙනවා, අපිට ආවෝ අපි කියපුවෝ අපි අහනකොට. ඉතින් මේ එහෙම චුට්ටක් ආසාවක් ආවා. ඊට පස්සේ තමයි ඔක පොඩ්ඩක් මේ කම්පියුටර් ලැප් එකක් තිබුණා. එතකොට මේ ඒකෙන් චුට්ට චුට්ට බලලා මොනවද මේ යූටියුබ් එකේ ගහලා බලනවා, මොනවද කොහොමද හදන්නේ සින්දු, මොනවද මෙහෙම කරන්නේ, එහෙම එහෙම ඉතින් බලලා කොහොමරි ඒක තනියම තමයි මම ඉගෙන ගන්නෙ. කම්පෝසින් කියන පැත්ත තනියම කරගෙන ඉතින් තනියම හොයාගත්ත දේවල් වලින් තමයි මේ දැන් වෙනකන්. එහෙම මේක තුර පළවෙනිම නිර්මාණය මොකද්ද? පළවෙනිම නිර්මාණය ඒ කියන්නේ මම හදපු පළවෙනි සින්දුවද? පළවෙනි සින්දුව එහෙමනම් මට චුට්ටක් අමතකයි මොකද්ද කියලා. එහෙම ඒ කියන්නේ මගේම ගීත තමයි මම මුලින්ම නිර්මාණය කරගත්තේ. එහෙම තමයි. දැනට මේ කියන්නේ දෙනුවන්ට අමතරව අඩසගියකට වගේ දැනට සංගීත කරලා තියෙනවා. දැන් මේ වෙද්දි මන්දන අපේ ජනිත්ගේ වැඩක සම්බන්ධ වුණා. ජනිත් තිද්දමල්කොටගේ අංශ තුනක් ගීතේ ඊට පස්සේ තීක්ෂණ අනුරාධ මට ගීතේ මේ ගීතය මතක හරියට මතක නැහැ කොහමරි විරාජ් පෙරේරාගේ හිතමුලා කරලා ඒ වගේ ඉතින් ගණනාවක් හදලා තියෙනවා. රයිට්. ඔහොම තමයි වෙන්නේ. ඔන්න දැන් නලින්දායට කියනවා අපිට පොඩ්ඩක් කියලා දෙන්න. ආදරේ කටසට. ආදරේ කටසට. Ha 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 ha
කරපු අපේ පිය සතහන් මතකේ ඔබේ තියෙනවා නම් හමු වෙලා වෙන්නව නැස ආයේ කරමුද අපි දෙන්න ආදරේ කටු සතහන් අපේ ඉතිරි තියෙනවා නම් හිතේ aaye mat aaye mat vemu api api right me geethayath ekak mehema prashnayak ahanna one kiyala hethuna mechchara mehema sangeetha paanda tiyeddi ai mandolin ekak matara ganna mokadda hethuwa mama issara play kara hotels wala calypso vaadaneeta api sambandhuna ekena mama a level iwarena kaale indalama සල්ලි හොයන්න පටන් ගත්තා මියුසික් වලින්. ඊට පස්සේ මේ එහෙදි මට මම ප්ලේ කරේ එකෝඩියන් එක. ඉතින් මට ඒ තිබ්බ පොඩි පොඩි ප්‍රශ්න හින්දා එකෝඩියන් එක ප්ලේ කරන්න එපා කියලා එක පාට පොඩි කේස් එකක් දැම්මා. කිසි කෙනෙක්. ඊට පස්සේ මේ ඉතින් මට ප්ලේ කරන්න විදිහක් තිබෙන මම ඒතර ගිටාර් ගහන්න දන්නේ නැහැ. මගේ යාළුවෙක් ළඟ තිබ්බා මැන්ඩලින් එක. මම ඕක ඒ ඕලෙවල් කරන කාලේ කියන්නේ චූටි කාලේ කඩයක් ඉස්සරහින් යනවා හැමදාම ඔක දිහා බල 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 යනවා එල්ලලා තිනවා තරම් දෙපාරක් විතර ප්ලේ කරලා තිනවා ඕක හැමදාම ගන්න බෑ මිනෝ නේලා පටන් ගන්න ඊටසේ මේ ඉතින් ආසාව තිබ්බා හැබැයි මට දැන් මේ වෙලාවේ ආපු ප්ලේ කරන්න යන චාන්ස් එක ඊටත් වඩා සල්ලි හොයන්න තියෙන උමනාවයි ওই ටිකයි ඔක්කොම එකතු වුණාම මම හිතාගත්තා හරි කොඩියන් එන ගන්න එපා කියන්නේ ඔයා මං අද ප්ලේ කරන්නම් කියලා අර මැන්ඩලින් එක ඉල්ලගෙන හවස මට හම්බුනේ මැන්ඩලින් එක 3ට විතර. රෑ 7ට හොටෙල් එකේ මං අර රෙකෝඩින් එක ගහව සින්දුරික ඔක්කොම මැන්ඩලින් එකෙන් ප්ලේ කරා. ඒ ස්ටාර්ට් එක තමයි මේ දිගටම ආවේ. Right. මේ ප්‍රශ්නේ අහන්න ඕන කියලා හිතුණා මට. මේ මෙච්චර මේ හරි මාදරෙන් එක ප්ලේ කරනවා අපි හරි ලස්සනයි එක බලන් ඉන්න හරි ආසයි. හරි මාදරේ ඇත්තටම මැන්ඩලින් එක මට මන් දන්නා ඒක කොහොම මට එතෙන්ද ඒ වෙලාවේ කොහොම ගෙනලා දුන්නද කියලා ඒ වෙලාවේ මැන්ඩලින් එකත් එතන තියෙන්න ඔක්කොම ඒ සිද්ධි ටික ඔක්කොම ගාන සෙට්ලා ඉන්න මං හරි ආදරේ මේකට රයිට් අපි හරිනවා ෂේනු දිහාට ෂේනු දිහාට හරින ඔයා ඉතින් කතා කරන්න ෂේනුත් එක්ක රයිට් මම දැන් කතා කරන්න කලින් පොඩක් සින්දුව අහන්න කියලා ලෑස්ති වෙන්නේ හාල කම්ම වන් හීනට පාට කෙනව කොල කම්මවන් හිත ළඟ ඇති කතාව රූප සුන්දරී නුඹ මට නැත් මනාප ආදරේ අරන් දවසක ඉමුකෝ පතන මටත් කසලා ගිය හැටි ඉඟත් පදලා මතක් වෙති නම් තාමත් හිත ත්‍රිදෙනවා තාල ඇහෙන්නේ තාලට පාද තියන්නේ මාල බඳින්නේ මැණිකට ආල පාන්නේ තාල ඇහෙන්නේ තාලට පාද තියන්නේ මාල බඳින්නේ මැණිකට ආල පාන්නේ හිනාවකෝ දැන් ඔය සුදුමුණේ කතාවකෝ ඉස්සර වගේ නැහනේ ලතාවකෝ ඉඟ සුඟ පැද්දිල්ලේ රටාවකෝ දිග හැඩ ඔය කොණ්ඩේ මටත් ගසලා ගිය හැටි ඉඟත් පදලා මතක් වෙද්දි නම් තාමත් හිතත් ත්‍රිදෙනවා තාල ඇහෙන්නේ තාලට පාද තියන්නේ මාල බඳින්නේ මැණිකට ආල පාන්නේ තාල ඇහෙන්නේ තාලට පාද තියන්නේ මාල බඳින්නේ මැණිකට ආල පාන්නේ Thank you.
ලංකරලා ඔය සුදු මොහොන පුරතල් තොල් කන පිට පෑව ආදරණීයයි ඔය හිත තේරුම් ගත් තට මට පින් දුන්නේ කවුදෝ එදා ඇහෙනවනං මගේ සුදු මැණික විසින්සරවාගෙන අමතන්න හිමි නොවුනට දුක නැහැ මැණික ඔබේ සතුට ගැන පවසන්න නියමයි ලස්සනයි බොහොම ස්තුතියි. කියන්නකෝ දැන් මේ සුදුමැණික ගීතය කියලා කියන්නේ මම හිතන්නේ මේ නලින්දය පොඩ්ඩක් වෙනම තැනකට අරගෙන ආපු සින්දුවක්. කියන්නකෝ මේ ගීතේ කොහොමද ඒ කාල සීමාවේ තවමත් ලැබෙන ප්‍රචාර? ඇත්තටම අර මං කියුවේ මේකත් මේ ආරාධනයක් කරා එකතු වෙන්න. ආරාධනයක් කරා වෙනම් මේක මේ සින්දුව හදද්දී ලසිත ජයනෙත්ති දිල්ෂාන් දිල්ෂාන් ඇල්සිල්ව එදින තමයි කරේ මේ සින්දුවේ. ඇත්තටම මම කැලක් අහනකොටම මම මට මේක සෙට් වුණා. හැබැයි මට තිබ්බා පොඩි ප්‍රශ්නයක්. මම අර මං ඉන්නේ ටිකක් ඉන්ඩෝ ෂෝ පැත්තට ටිකක් ආසයිලා ටිකක් එහෙම නිකන් ඔළුවේ නිකන් දරාගෙන ඉන්නේ. හින්ද පොඩ්ඩක් තිබ්බා මේක සෙට් වෙයිද මිනිස්සු බනීද ඔන්නෝ තිබ්බා. ඒ වුණාට ඉතින් ප්‍රතිචාර එක්ක ඒ සින්දුව කීප දෙනෙකුට අහන්න දුන්නට පස්සේ කිව්වා නෑ 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 එහෙම ප්‍රශ්නයක් නෑ ඔයා ගාලා දාන්න ගායකෙක් වෙච්චාම ඔය හැම වර්ගයකම සින්දු තියෙන්න ඕන කියලා මගේ ඔළුවට එහෙම එකක් දැම්මා විතර මම ඕකේ වුණා. ලොකු කාලයක් ගත්තේ නෑ දවස් දෙකෙන් තුනෙන් සතියෙන් විතර. සෑහෙන ජනප්‍රිය වුණා මටත් ඊට පස්සේ දැන් ඒක දැනෙන්න පටන් ගත්තේ ඊට පස්සේ තමයි. ඇත්තටම ඒක නම සඳුනි සින්දුවෙන් පස්සේ ආදරේකට සටහන් සින්දුවට ඒ වගේ මට දැනුණා. ඊට පස්සේ මට දැනුනේ මේ සින්දුවෙන්. ඒ කියන්නේ මම ගායකෙක් විදිහට දැනුණා මට මේ සින්දුවෙන් ඊට පස්සේ. අනේ මම. ඔහුටම දැනෙනවා කියන්නේ නේ. ඉතින් අපිට ඒ කාල ඒ දේවල් ඒ දැනුණා කියන එක නේ. තව දෙයක් ඒකේ මේ තව ඔය ඇහෙනවා නම් මගේ සුදු මැණික කියන අර රැකිය ගොඩක් තැන්වල මට දකින්න හම්බුණා ඊට පස්සේ බස්. හැදෙනවා මව්. ඒක මට ලෝමේ. එහෙම ඒක මාරයි. දවසක් මම මගේ කාර් එකේ යද්දි මගේ ඉස්සරහින් යන බස් එකේ මම FB එකේ දැම්ම ඊට පස්සේ ඉතලා ආලා වින්න මටම සෙට් වුණා කියලා. හොඳයි. මට මේ පොඩි තවත් දෙයක් මතක් වුණේ. දැන් මේ මේ දවස්වල යනවනේ මේ අවුරුදු කාලේ සිනහවයන් රාලේ කියලා මතකද? ගොඩක් අය කතා කරනවා. ෂේනුව දකින්නකොට සාමාන්‍ය ඕඩ මතකද අර බෑන්ඩ් එකේ දැන් අර ෂොට්ස් කපනකොට හරිම හින්නාවෙලා පෑඩ් එක ප්ලේ කරන ලස්සන චූටි බොයි කෙනෙක් හිටියා. ඒ කාලේ කට්ටිය හොයන්න ගත්ත එකපාරට දැන් මේ සංගීත කණ්ඩායමේ ඉන්නවට කවුද මේ කවුද මේ? අපි අර ටිකක් එකපාරට අපි අර සාමාන්‍යයෙන් අර මේ කාල සීමාවේ ගොඩක් අය කියනවා සමන්නේ මේ අර නදීරයගෙන් පස්සේ මේ පොඩ්ඩක් අපි ඔළුවේ තියාගෙන ඉන්න නදීරය මඩ මෙන්න මෙහෙම 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 මෙහෙමයි කියලා ඊට පස්සේ ටක් ගාලා පොඩි කෙනෙක් වෙන්න මේ කවුද මේ hina වෙලා මේ වැඩ ටික දාන මේ කොල්ලා කියලා කට්ටිය හොයන්න ගත්තා. ඊට පස්සේ අපි ටක් ගාලා බලනකොට මෙයාට සිං කරන්නත් පුළුවන්. ඒක වැඩන්නේ මෙයාට සිං කරන්නත් පුළුවන්. පුළුවන්. හරිම hina වෙලා හරිම සතුටින් ප්ලේ කරන ගම ඒ නිසා මට හිතුණා අපි බෑන්ඩ් එක ගැනත් කතා කරන්න ඕනි කියලා නේද? සීරියස් බෑන්ඩ් එකත් එක්ක බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද ෂේනු? කියන්නේ කොයි කාලේ වගේද? මගේ හිටපු බෑන්ඩ් එක තමයි සීරියස්. එතකොට ඔව් අපි බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ මම අහම්බයක් එක. ඉතින් ගොඩක් තැන්වල කියලා තියෙනවා මම මේක මේ කියන්නේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න ආසාවක් තිබ්බා. නමුත් හිතුවේ නැහැ කොහොමද කියලා. ඒක ඩ්‍රම්ස් ප්ලේ කරන්න තමයි මට ආසාවක් තිබ්බා. ඔටෝ පෑඩ් කියන එක ඔළුවේ තිබුණේම නැහැ. පස්සේ ඉතින් ඔය අපේ අනිත් සමාජිකව සහෝදරයෝ ටික ඒ වෙද්දි ප්ලේ කරා. මගේ පළවෙනි බෑන්ඩ් එක තමයි මේ සහෝදරයෝ ටිකත් මගේ පළවෙනිම සහෝදරයෝ ටික. ඉතින් ඊට පස්සේ එයාලා වෙනම් ප්ලේ කර කර හිටියා. පස්සේ අපේ ඉනේස් සහෝදරයත් මතක් කරනවා. ඉතින් එයා බෑන්ඩ් එක පටන් ගත්තා. සා ඊට පස්සේ මට ආරාධනාවක් ලැබුණා ප්ලේ කරන්න එන්න කියලා. එතකොට ඔළුවේ තිබ්බද මේ කියන්නේ ඔක්ටෝබර්ම තමයි. ඔව් ඒ වෙද්දි අර මම වෙඩින්ස් වල පොඩ්ඩක් ප්ලේ කර හිටියා. පස්සේ ඉතින් මට බයක් තිබුණා එකපාරට කොහොමද මම මේක කිසිම අයිඩියා එකක් නැහැ ගිහිල්ලා කොහොමද කරන්නේ. ඊට පස්සේ යාළ කිව්වා නෑ වම එන්න මල්ලි අපිට ඉතින් අත්දැකීම් තියෙනවනේ යාළට මෙහෙම කියලා. ඉතින් කොහොම හරි ඉතින් වාසනාවකට කල්සිමයි කවුරු හරි කියන්නේ මේ ආස කරපු නැත්තම් ෆලෝ කරපු එහෙම කට්ටිය හිටියද? ඒ කියන්නේ ෆලෝ කරපු කට්ටිය, ඒ කියන්නේ ඩ්‍රම්ස් ප්ලේ කරන්න ආසාවක් නේ තිබ්බේ. එතකොට බෑන්ඩ්ස් ඔක්කොම මම බලනවා. එතකොට
ඉහළ තලයේ ඉඳපු බෑන්ඩ් ඔක්කොම බලනවා. එහෙම ෆලෝ කරන්න තරම් එහෙම ආසාවක් එහෙම තිබුණ නැහැ. ඩ්‍රම්ස් වලට තමයි ගොඩක් ආසාවක් තිබ්බේ මට. පිසිං කරන්න ගියාමත් දැන් ඒක ඉබේම වෙන්නේ කියන්නේ හිතල කරන දෙයක් නේ මං හැමදේසම හිනා වෙලා ඉන්නේ දැන් මෙතනදිත් වෙන්නේ නැති නලින්දාය කතා කරද්දි මම හිනා වෙවි ඉන්නවා ස්ටේජ් එකේ කොනේමනේ අපි දැන් සිං කරද්දි ස්ටේජ් එකේ කොනේ ඉඳලා මෙහෙම මේ ඒක මාරයි හරිම ඉන්නා වෙලාම ඉන්නවා ඉතින් ඔල්රයිට් මට කියනකෝ දැන් සාමාන්‍යයෙන් දැන් ඒ කාලේ දැන් අර මේ දැන් ඔය බෑන්ඩ් එකට සම්බන්ධ වෙන්න කලින් ෂේනු දැන් අර සංගීත කණ්ඩායමක් ඉස්සරහට ගිහිල්ලා එහෙම බලාගෙන ඉඳලා දැන් අද වෙද්දි ඔබේ සංගීත කණ්ඩායම දිහා ඔබව බලන්න බොහෝ පිරිසක් එනවා කොහොමද ඒ දැනෙන වෙනස ඒ කාලේ දැන් මියුසිකල් ෂෝ එකක් බලන්න ඔයා ගිහිල්ලා බලන් ඉන්නා ඇත්තට මේක නම් කියන්න ඕනේ ඒ කියන්නේ ෂෝ එකක අර මං පොඩි කාලේ ඉඳන් යනවනේ ඒ කියන්නේ යාළුවොත් එක්ක යනකොට ඉතින් ආසයි බලන්නේ ඒ කියන්නේ බෑන්ඩ්ස් එනවනේ වාහනේ ඒක පව බලන්න ආසයි ඉතින් බලාගෙන ඉන්නවා එතන වෙන වැඩ මොනවද ඒව බලාගෙන ඉන්නවා ඉතින් ඒ මං බලාගෙන ඉඳලා එතකොට මාව බලන්න කට්ටියෙද්දි ඒක මාර සතුටක් දැනෙන සහ මම ආස කරපු ඒ කියන්නේ මං පොඩීනේ එතකොට එතකොට බෑන්ඩ්ස් ප්ලේ කරපු අය මාත් එක්ක එකට ගැටෙද්දි මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක අරගෙන ප්ලේ කරද්දි ඒක මාරම දැන් නදීර අයියා එතකොට නදීර අයියා ප්ලේ කරද්දි මං ගොඩක් පොඩි මං බලාගෙන ඉඳලා තියෙනවා ඉතින් ඒ අය ඔක්ටෝබෑඩ් ප්ලේ කරපු හැමෝම ඉතින් කතා බහ කරනවා මගේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරනවා සුබපතනවා හොඳයි කියනවා ඉතින් ඒ වගේ මාර සතුටක් දැනෙන්නේ ඒක. රයිට් අපි යනවා මේ දෙනුවන් දිහාවට දැන් මේ ගීතය ගත්තන් පස්සේ මේ ගීතයත් අර මේ බොහෝ ආදරවන්තයන්ගේ හිතගත් ගීතයක් බවට පත් වුණා. අපිත් සාමාන්‍යයෙන් අපිත් ඔය මූඩ් පොඩ්ඩක් එහා මෙහා වෙද්දී අපි අහන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. අපිත් ගීත දර්ශකවල සෑහෙන උඩට ආපු ගීතයක් බවට පත් වුණා. කියමු පොඩ්ඩක් ඉක්මනින් හිතාදන්න. අවසරයි ඉතින් සමුගන්න නුඹ කෙරෙන් මට කාරණා නැ කිසිත් ඉන්න නුඹ ළඟ සෑම දෙම අන්තිමේදී වැරදි කරු මම ඒ තමයි ආදරෙන් නුඹ දුන්නු තිලීනය ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින් ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින් රයිට් නියමයි මේ ඉක්මනින් හිත හදන් කියන කොටස තමයි මම ඒක පොඩි වෙන තැනකට ගිහින් තිර නිර්මාණය නේද මුලින්ම අක්කාල ඕන කරෙන්න ගැළපෙන විදියට ගිහින් දෙනවා ඒකට දෙනුවන්ට කොහොමද මේක මේ පද රචනයේද මුලින්ම සම්බන්ධ වෙන නැත්නම් මියුසික් කරලා ඊට පස්සේ නෑ මම මෙලඩි එක තමයි හදන්නේ මුලින්ම මෙලඩි එක හැදලා පොඩි ලාලා එකක් දාලා යවනවා ඔක ලියන්නේ කසුන් ඩේවිඩ් තම අපි මුණ ගැහිලත් නැහැ ඒකට නමුත් මේ දැන් අවුරුදු දෙකක් දෙකම හම්බෙලා නැහැ Facebook එක හරහා තමයි අපි වැඩේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ඉතින් මේ ඔහොම කසුන්ගේ වචන ටික තමයි කිසිම වෙනසක් වුණේ නැහැ වචන ටික එව්වේ දිහම ඔය තියෙන්නේ ඉතින් කසුනේ මම එකතු වෙලා කරපු ඒ වගේ මතක් කරන්න ඕන විරාජ් පෙරේරා අපි VIP ආයතනයක් විදිහට ඉන්නකොට ඉතින් ඒ කාලේ නිර්මාණය වුණු වීඩියෝ එකක් ඕක ලස්සනට වැඩේ වුණා මම හිතන්නේ මේ වචන ටිකටත් මම ආසයි අර තව ශක්තිමත් වෙමින් එහෙමයි මම හිතන්නේ ඔය අර නලින්ද අයගේ විදිහට ඒක හැමතැනම මේ ලියවිලා ලියවිච්ච වචන ටිකක් විදිහට කට්ටිය ගත්තා ඉතින් බොහොම සතුටුයි ඉතින් එහෙම නිර්මාණයේ වෙච්ච ගීතයක් තමයි මගේ පළවෙනි ගීතය ඉතින් මම හිතන්නේ අදට ජනප්‍රිය වුණා මේ ආඩම්බරය මේ පොඩි කොටසක පොඩි යාන පොඩි හුලකකට වගේ කියන්නේ අර මේ පොඩි වීඩියෝ එක දවසේ මම සම්බන්ධ වෙන්න වඩා අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ නිසා මේ අර පොඩි කොටසකට මේ කියන්නේ පොඩ වැඩේ කොහොමද වෙන්නේ? ආ මේ මෙතන ලොකු වැඩක් වෙනවා. ඒ කියන්නේ මේ වැඩේ මාර වැඩක් වෙයි කියන්නේ මේ විෂුවල් එක ගත්තාන් පස්සෙත් මේ සෑහෙන්න views ප්‍රමාණයක් ගත්තා. දැන් මම හිතන්නේ 180කට එහා පැත්තේ බැලලා තිනවා වීඩියෝ එක බොහොම සතුටුයි. ඉතින් අපි එදා ගොඩක් කතා කරා හැම වෙලාවෙම වීඩියෝ එක වෙන්නේ කොහොමද කියලා ඉතින් අපි හොඳ වැඩක් අන්තිමට එළියට ආවා. එළියට ආවා. දැන් ඉස්සරහට එන්න තියෙන වැඩ කටයුතු කොහොමද? දැන් මේ වෙද්දි සූදානම්ක් තියෙනවද? එහෙම නැත්නම් දැන් තාමත් දැන් කාලයක් තියෙවි ගීතේ කොහොමත් කාලයක් තියෙනවා අනිවාර්යෙන්. ඒ නිසා කොහොමද තත්ත්වය? අතරම සින්දුවක් දැන් තෝරන ගමන් ගන්නේ සින්දු 5ක් 6ක් විතර දැන් ලිස්ට් එකට අවිල්ලා තියෙනවා. ඒකෙන් හොඳ සින්දුවක් දැන් තෝරන ගමන් ගන්නේ තාම මොකද්ද කියලා සිලෙක්ට් කරලා නැහැ. මෙතසරේ වෙනසක් මොනවා හරි කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? නැත්නම් හැමදාමත් අර වගේ ප්‍රේක්ෂකයෝ රැඳිලා තියෙන ගීත ගන්නාවක් තියෙනවා නලින්දයත් එක්ක ඒ වගේම ගීතයක්ද කොහොමද
මට මලී මට ඕනකම තියෙනවා අතරම 68 සින්දුවක් ආහහහ ඔන්න ප්‍රසිද්ධියම කිව්වා චුට්ටක් දැන් අර අපේ පල්ලි කිව්වේ ලස්සන සින්දුවක් ඔය වගේ එකකට මට අතරම උමනාව තියෙනවා මොකද මගේ සින්දු ඔක්කොම ටිකක් ස්ලෝ ටිකක් අමුතු ටිකක් කූල් සින්දු ටිකක් තියෙනවා ඒක නිසා එහෙම සින්දුවක් අවශ්‍යතාවයක් තමයි මට තියෙන්නේ දැන් මං හිතනවා එහෙම එකක් මට හම්බෙයි කියලා ඕල් රයිට් හේකව දැන් දෙනුවන්ගේ පැත්තට ගියොත් එම් කොහොමද ඉස්සරහට වැඩ කටයුතු නලින්දායකෝ වගේ කරුණා කරලා අපිට කියන්න ගීත කීපයක් තියෙනවා මේ තාම පොඩ්ඩක් පරිේෂණ මට්ටමේ පරිේෂණ මට්ටමේ තියෙන්නේ තියෙන්නේ සමහර ගීතවල වස් තියෙනවා කෝරස් තියෙනවා එහෙම වගේ ගීත කීපයක් තියෙනවා තාම මම තෝරන ගමන් ඉන්නේ මොකද්ද කරන්නේ කොයි වගේ එකක්ද ඊළඟට මගේ සින්දු අහන කට්ටියට දෙන්න ඕනේ කියලා ඉතින් දැනට ප්ලෑන් එකක් තියෙනවද මෙන්න මේ මාසේදී වගේ එකක් රිලීස් කරන්න ඕනේ කියලා තාම නෑ අයිඩියා එකක් නෑ අයිඩියා එකක් කරලා නෑ බලමු ඉතින් හොඳ වැඩක් ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා ෂේනු දිහාවට හරිනොත් එම් මොකද වෙන්නේ දැන් බෑන්ඩ් එකේ කටයුතු දැන් එක ඉස්සරහට කොහොමද තත්ත්වේ කරගෙන යනවා ඉතින් අපි අවසර දුන් වහාම ඉතින් ප්‍රසංග ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නා ඉතින් ඊළඟට සින්දුවක් කරන්නත් ඉතින් බලාපොරොත්තු වෙනවා දැනටත් මටත් ගස්සලා සින්දුව තවම මිනිස්සු ආදරේ කරනවා මගේ ආදරණීය සගස්කාවිය සහ ඉතින් මගේ එතකොට වෙනසක් කරන්න ආසයි හැමදෙස්සෙම මගේ ආපු සින්දු තුනම වෙනස් මතකම ඇවි පපුවට මගේ සහ මටත් ගස්සලා ඒ තුන තුන් විදියා ඉතින් මටත් ආසයි කියන්නේ මමත් රස විඳිනවා ඒ ගීත මට ආසයි වෙනස්කම් කරන්න සහ මම විශ්වාසයකුත් තියනවා මගේ ආදරණීය රසිකයෝ ඒවා ආදරෙන් වැළඳ ගන්නවා කියලා මේක හින්දා ආසයි වෙනසක් කරන ඊළඟට ඉතින් වෙනස්ම වැඩක් කරන බලාගෙන ඉන්නවා ෂේනු සාමාන්‍යයෙන් කැමතිද කියන්නේ ඔක්ටෝපැඩ් වාදන ශිල්පියා විදියට ෂේනු වඳුන්නනවද එහෙම නැත්නම් ගායන ශිල්පී ෂේනු කල්ප කියලා මේ දෙකෙන් සාමාන්‍යයෙන් එකක් තෝරගන්න කිව්වොත් ඇත්තටම මොකක් තෝරගන්නේද ෂේනු එකක්ද ඔව් එකක් තෝරගන්න අමාරුයි ඉතින් දෙකටම දෙකටම කැමතියි මං අපි කතා බහ කරලා ඉතින් ප්‍රාර්ථනා කරනවා ඒ නිර්මාණත් මේ වගේම අපි කතා කරන දෙයක් නැහැ ඒ ගැන නම් අතිශයින්ම ජනප්‍රිය වෙලා මිනිස්සු අතරට ගිහිල්ලා සාර්ථක වෙන්න කියලා සහ අලුත් අවුරුද්දෙන් පස්සේ අපේ ආරාධනාවේ පිළි අරගෙන මේ විදිහට සහභාගී වුණාට ගොඩක් ස්තුතියි නේද ඔරයිට් එහෙනම් ඉතින් ඉස්සරහට කරන වැඩ කටයුතු ඔක්කොම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තුන් දෙනාටම බොහොම ස්තුතියි අද දවසේ අපේ චාට් එක හැඩ කරන්න දැන් අවුරුද්දෙන් පස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණාට සමුගන්න කලින් මං ආසයි දෙරුවන්ගෙන් ඉක්මනින් හිත හදන් කියන කොටස පොඩි වෙනස් විදියකට මට කියලා පෙන්නන්න පොඩ්ඩක් ෆීල් කරලා තව ස්ලෝ කරලා කියන්න පොඩ්ඩක් මං හිතනවා ඒක පොඩ්ඩක් අහන් ඉන්න අයට හොඳයි කියලා ඉක්මනින් හිත හදන් වැරදි නිවැරදි කරන් නුඹ වෙතට එනවා මං තව ශක්තිමත් ලෙසින් මේ වගේ දෙයක් ඉන්නවා අපි ඉන්නවා කියලා අතර මතක් කරන්න ලේසි අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ චාන්ස් එක ඔයාලා අපිට දුන්නාට අපි තුන්දෙනා අනිවාර්යෙන් අපි දෙරණටත් ඔය දෙන්නට භක්තිය අද ඔක්කේම ජයෝ FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number 1 radio station. Adare misai yahanne.